ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් එස්එල් මෙනු YouTube channel එකෙන් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මගේ යාළුවා හැමෝම ඉතින් ගොඩක් අය මගෙන් WhatsApp එකට messages දාලා අහන ප්‍රශ්නයක් තමයි අයියේ අපි phone එකක් ගද්දි ඒක brand new phone එකක් වේවා එහෙම නැත්නම් use කරපු phone එකක් වේවා මේකේ අපි phone එකක් ගද්දි සැලකිලිමත් යුතු කරුණු මොනවද මොකද සමහර phones තියෙනවා brand new හෝ එහෙම නැත්නම් අපි හිතමු use කරපු phone එකක් ගන්නවා කියලා සමහර phones තියෙනවා මිල අඩු වුණාට අපිට ගත්තට කිසිම වැඩක් නැහැ මොකද මේවට සමහර applications වල update දෙන්නේ නැහැ මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා ඉතින් අයියේ පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන්ද කියලා මට කීප දෙනෙක්ම WhatsApp එකට messages දාලා අහලා තිබ්බා ඉතින් මෙන්න මේ video මම අද ඔයාලට කියලා දෙන්නේ අපි සාමාන්‍ය ෆෝන් එකක් ගන්නවා නම් brand new හෝ second hand එහෙම නැත්නම් use කරපු ෆෝන් එකක් ගන්නවා නම් android ෆෝන් එකක් ගන්නවා නම් අපි මොනවද මේ ෆෝන් එක ගද්දි බලන්න ඕනේ කරුණු එහෙම නැත්නම් අපි චෙක් කරගත යුතු දේවල් මොනවද කියලා අද අපි මේ වීඩියෝ කතා කරනවා තාමත් අපේ YouTube channel එකට අලුත් වෙන නම් අපේ YouTube channel එකෙන් අපි කතා කරන්නේ මේ වගේ education සහ technology ගැන ඉතින් අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ අද වීඩියෝ එකට යමු මම අද ඔයාලට පුංචි ටිප්ස් වගේකුත් කියලා දෙන්නම්. ඒ වගේම ඔයා brand new phone එකක් ගන්නවා නම් මොනවද ඔයා බලන්න ඕනේ? එහෙම නැත්නම් second hand device එකක්. එහෙම නැත්නම් අපි use කරපු phone එකක් ගන්නවා නම් මොනවද අපි සැලකිලිමත් විය යුත්තේ කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් මෙතනින් ගොඩක් ඒවා දන්න අයින්ටත් පුළුවන්. එහෙම නැත්නම් නොදන්න කෙනෙකුත් ඉන්න පුළුවන්. ඔයාලා මේවා හිතන්නේ නැති හින්දා තමයි ඔයා phone එකක් ගත්තාම ටික කාලයක් ඇද්දි ඒ phone එක ලෙඩ දාන්නේ. ඉතින් ඒකින්ද අපි බලමු අපි ඉස්සරම අපේ phone එක අලුතෙන් හෝ එහෙම නැත්නම් use කරපු phone එකක් ගද්දි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා අංක 1 ඔයා අනිවාර්යෙන් ඔයාගේ phone එක develop කළා තියෙන date එක බලා ගන්න. අපි බලමු මේක කොහොමද අපි check කරගන්නේ කියලා. ඔයාගේ phone එකේ setting වලට යන්න setting වලට ගිහිලා about device කියන එකට යන්න. මෙන්න මේ about device කියන එකට ගියහම අපිට අපේ phone එකේ details ටික මෙන්න මේ ආකාරයට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට ඉන්ෆෝමේෂන්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මේකේ උඩම තියෙන ඔප්ෂන් එක ක්ලික් කරගන්න මෙතනදී අපිට පුංචි අපිට බලා ගන්න පුළුවන් නිකන් chart එකක් වගේ එහෙම නැත්නම් මෙන්න මේ වගේ පුංචි ඡේදයක් වගේ එකක් තියෙනවනේ මෙන්න මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපේ phone එක ගැන details ගොඩක් මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාගේ phone එක කවද වගේද develop කරලා තියෙන්නේ ඊට අමතරව ඔයාගේ phone එකේ තියෙන ඔප්ෂන්ස් මොනවද මේකට අප්ඩේට් හම්බ වෙනවද මෙන්න මේ වගේ පුංචි තොරතුරු කිහිපයක් ඔයාලට මෙන්න මේ ඉන්ෆෝමේෂන්ස් කියන එකෙන් බලා ගන්න පුළුවන් ඉතින් අනිවාර්යෙන් ඔය second hand හෝ brand new phone එකක් ගන්න ඉන්නවා නම් මේක අනිවාර්යෙන් හොඳට බලන්න. මොකද brand new phone කියලා අපි උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ගමුකෝ. brand new phone කියලා ඔයා Huawei Y3 කියන phone එකක් ගන්නවා. ඉතින් ඒ phone එක ගත්තොත් එimhe ඒකේ Android version එක තියෙන්නේ 5යි. ඉතින් Android version එක 5යි වගේ තමයි ඒක තියෙන්නේ. ඉතින් එතකොට Android version එක 5 තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඒකට දැන් අලුතෙන් එන updates ගොඩක් support කරනවා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඒක 3G device එකක්. එතකොට 3G internet connection එක ලංකාවේ ගොඩක් වෙලාට දැන් use කරන්න බෑ. ඊට අමතරව ගත්තොත් එහෙම YouTube එක වගේ applications එක අපිට use කරන්න බෑ. මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒක නිසා ඔයාලට මම කියන්නේ phone එක අනිවාර්යයෙන්ම release කරලා තියෙන date එක බලන්න, develop කරලා තියෙන date එක. ඊට අමතරව අපි බලන්න ඕනේ අපේ phone එකේ Android version එක. මේක තමයි මාරම් විදිහට බලන්න ඕනේ. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙහෙම version කෙනෙක්ට ගියාම අපේ phone එකේ Android version එක මෙතන බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ අන්තිමේටම ඇවිල්ලා තියෙන update date එක බලන්න. Security update එක මගේ නම් ඔන්න 2023 අගෝස්තු 5 වෙනිදා update එක මම ඇවිල්ලා තියෙනවා. ඒත් ඔයාලා අනිවාර්යෙන් ඔයාගේ phone එකට updates, ඒ කියන්නේ ළඟ ළඟ අවුරුදු වල. උදාහරණයකට 2023 update එකක් ඇවිල්ලා නැත්නම් 2020 21 මේ වගේ අර නිකන් අවුරුදු 2 3කට කලින් update ඇවිල්ලා තියෙනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද ළඟ ළඟ update ඇවිල්ලා තියෙන phone අපි ගන්න ඕනේ. මොකද ළඟ ළඟ update වෙන phone ගන්න කියන්නේ අපි social media වගේ දේවල් පාවිච්චි කරද්දී මේ වගේ නිතරම අපිට updates කරන්න එනවා. අලුතෙන් ඔප්ෂන්ස් අපේ ෆෝන් වලට එකතු වෙනවා. එතකොට අර අප්ඩේට් කරද්දී ගොඩක් වෙලාවට අර පරණ Android version එකක් වගේ තියෙනවා නම් මේවා ගොඩක් වෙලාවට ඔයාගේ ෆෝන් එකට support කරනවා අඩුයි. එතකොට සමහර applications, සමහර ඔයාලට softwares, එහෙම නැත්නම් සමහර website මෙන්න මේ වගේ දේවල් වලට ඔයාලට යන්න බෑ. මොකද ඔයාගේ ෆෝන් එකේ තියෙන පරණ Android version එක නිසා ඔයාලට මෙන්න මේ වගේ දේවල් කරද්දී ගොඩක් වෙලාවට අපහසුතාවයට පත් වෙනවා. ඒකෙන්ද අනිවාර්යෙන්ම ඔයා ෆෝන් එක brand new හෝ second hand එහෙම නැත්නම් use කරපු ෆෝන් එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම ඔයා ඔයාගේ phone එකේ Android version එක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඊළඟට අපිට මෙන්න මේ විදිහට අපේ phone එකේ ඔයා ගන්න phone එකට අනුව මේක ටිකක් වෙනස් වෙනවා. ඔයාගේ phone එකේ battery එක අනිවාර්යෙන් check කරගන්න. දැන් iPhone එක ගත්තොත් එහෙම battery health එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් Android phone එක මේ option එක අපිට හඳුන්වා දෙලා නැහැනේ. ඒ වුණාට ඔයාලට පුළුවන් අඩුම
ඔයාලට පුළුවන් මේක හොඳටම චෙක් කරගන්න ඔයාගේ ෆෝන් එක ෆුල් චාර්ජ් කරලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපිට මෙහෙමනේ මම මගේ යාළුවට ෆෝන් එක විකුණද්දී මට ෆෝන් එක විකුණන්න තියෙන වමනාවට මට කියන්න පුළුවන් මේ ෆෝන් එකේ බැටරි පැය 10ක් 12ක් එක දිගට අපිට යූස් කරන්න පුළුවන් කියලා. ඒ වුණාට ඒ ෆෝන් එක ගත්තට පස්සේ ඒක ඔන්න පැය 2 3ක්වත් යූස් කරන්න බෑ. ඒත් ඔයාලට ඒකට පුළුවන් මෙන්න මේ වගේ ක්‍රමයක් යූස් කරන්න. ඒකට මම ඔයාලට මෙන්න මේ ඇප්ලිකේෂන්ස් දෙකක් පොඩිවට රෙකමන්ඩ් කරනවා. ඔයාලට මෙන්න මේ device informations කියන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ device informations කියන ඇප්ලිකේෂන් එකෙන් සරලවම වෙන්නේ ඔයාගේ device එකේ තියෙන informations ටික ඔයාලට details ටික A to Z ඔයාලට ලබා දෙනවා. බැටරි එක හොඳ තත්ත්වයේ තියෙනවද? එතකොට screen එක මෙන්න මේ වගේ hardwares ටික ඔයාගේ phone එකේ තියෙන chipset එක RAM එක මේ පිළිබඳ details ටික ඔයාලට සම්පූර්ණ A to Z කෙටියෙන් ලබා දෙනවා. අපි බලමු අපේ වගේ phone එක දැන් කොහොමද තියෙන්නේ කියලා. මෙතන agree and start කියන click කරගන්න මේක සම්පූර්ණයෙන්ම ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍යම නැහැ. ඊට පස්සේ මෙතන ඩෑෂ්බෝඩ් කියන එකට ගියාම ඔයාලට බලන්න පුළුවන් මගේ RAM එක දැන් යූස් වෙන විදිය ලයිව් චාට් එකකින් පෙන්වනවා. මෙන්න මේක මේ උඩට යනවා, පල්ලෙහාට යනවා, ආයෙ උඩට යනවා. 67 තමයි RAM එක යූස් වෙලා තියෙනවා. Android version එක පෙන්වනවා. ඊට අමතරව මගේ CPU status ටික බලා ගන්න පුළුවන්, මගේ hardware ටික, මගේ RAM එක, මගේ බැටරි එක මේ බලන්න ඔයාලට මේ දැන් මගේ phone එකේ රත් වෙලා තියෙනවා 34.3. يعني එච්චර ගොඩක් රත් වෙලා නැහැනේ. බැටරි percentage එක බලා ගන්න පුළුවන්. Sensors ටික කොහොමද වැඩ කරන්නේ? Sensors 21ක් මෙතන මගේ දැන් run වෙනවා කියලා පෙන්වනවා. ඊට අමතරව මේ ඔයාලට බලන්නවා මෙතන details ටික ඔක්කොම A to Z අපිට මේකවල ලබා දෙලා තියෙනවා. ඒකත් ඔනේම කෙනෙක්ට, කියන්නේ පොඩි එකෙකුට උනා තේරුම් ගන්න පුළුවන් විදිහට මේ details ටික ලබා දෙලා තියෙනවා මේ application එක මාර්ගෙන්. කැමරා ගත්තොත් එimhe අපි හැමෝම අනිවාර්යෙන් කැමරාව පිළිබඳ සැලකිලිමත් වෙනවා. මොකද අපිට phone එකක් ගත්තට photo එකක් capture කරගන්න බැයි නම් video එකේ quality එකක් නැත්තම් මේ phone එක අරගෙන කිසි තේරුමක් නැහැ. මොකද 2023 කියන්නේ අනිවාර්යෙන් අපි mobile phone එකකින් කොහේ හරි ගියොත් එimhe photo එකක් video එකක් record කරනවාමනේ. ඒක උදේට අපේ phone එකේ කැමරාව පිළිබඳ අපි සැලකිලිමත් විය යුතුයි. ඉතින් මෙතනින් කැමරා කියන එකට ගියහම අපිට බලාගැනීමේ හැකියාව තියෙනවා අපේ කැමරාව පිළිබඳ details ටික. ඉතින් ඒකත් මාරම වටිනා ඔයාලට මෙන්න මේ කැමරා කියන option එක ගියහම ඔයාගේ phone එකේ තියෙන back cam එක, ඊට පස්සේ self cam එක, ඊට පස්සේ ඔයාගේ තියෙන අපිට බලනවා processes මේ හැම දෙයක්ම ඔයාලට බලන්න පුළුවන්. මෙතන effects මේ හැම දෙයක්ම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. display කියන එක ගියහම ඔයාගේ phone එකේ තියෙන display එකට අදාළ සියලුම details ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන මම ගොඩක්ම මේක recommend කරන්නේ use android phone එකක් ගන්නවා නම් ඔයාලට පුළුවන් මේ application එක download කරලා ගොඩක් phone එක check කරලා ඔයාලට ගන්න. මොකද මෙතන app store ගිහලට ගියහම ඔයාලට බලන්න ඔයාගේ phone එකේ මෙතන ඔයාලට permission නොදෙන apps ටික, ඊට අමතරව ඔයාගේ phone එක දැනට download කරලා තියෙන apps ටික, system එක ගැන මෙතන මේ ටෙස්ට් කියන එක ගියහම ඔයාගේ phone එක test කරගන්න පුළුවන්. මෙතන flash light එක, ඔයාගේ phone එකේ speakers ටික, vibrate එක, ඊට අන්තර bluetooth fingerprint test එක, volume test එක, මේ හැමදේම ඔයාලට මෙතන test කරගැනීමේ හැකියාව මේ application එක මාර්ගයෙන් ලබා දෙලා තියෙනවා. storage කියන එක ගියහම ඒ විදිහටම තමයි ඔයාගේ phone එකේ analyze කරලා මේක storage එක අපිට chart එකක් විදිහට ලබා දෙනවා. මේ හැමදේම මාරම් විදිහට වැදගත්. network කියන එක ගියහම ඔයාගේ phone එකේ sim වල network internet connection එක මේ පිළිබඳ අදාළ තොරතුරු සියලුම දේවල් මෙතන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් මේ application එකෙන් පෙන්නවා ගොඩක් වෙලාට. ඉතින් ඒකෙින් ද android phone එකක් second hand device එකක් market එකෙන් වා ගන්න ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ application එක ඔයාගේ phone එකට download කරලා අනිවාර්යෙන් පොඩ්ඩක් check කරලා ඔයා ගන්න ඉන්න. එහෙනම් තව use කරලා පාවිච්චි කරපු ගන්න ඉන්න phone එක ඔයාලට පුළුවන් මේ application එක මාර්ගයෙන් ඔයාලට check කරන්න. CPU කියන එක ගියාම CPU එකට අදාළ ටික බලන්න පුළුවන්. system කියන එක ගියාම android version එක phone එක release කරලා තියෙන අවුරුද්ද මේ 2021 ඔක්තෝබර් 4 තමයි මගේ phone එක release කරලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන්ට අවුරුදු 2කට ආසන්න කාලයක් වෙනවා මගේ phone එක release කරලා. ඒ කියන්නේ මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද phone එක 2021 22 23 කියන්නේ පොඩි අවුරුදු 2ක විතර පරතරයක් තියෙන. ඒකෙන් හින්දා ඉතින් මගේ phone එකේ නම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද update android version එක සාමාන්‍ය ටික අලුතෙන් ආපු android version එකක් තියෙන්නේ. ඉතින් දැන් මගේ phone එක මට use කරද්දි කිසිම ප්‍රශ්නයක් මෙතෙක් ඇවිල්ලාත් නැහැ. මොකද මට මේ ෆෝන් එක තව අවුරුදු 2025 24 වගේ වෙනකම් මම හිතනවා මට යූස් කරන්න පුළුවන්. මොකද දැනට අප්ඩේට්ස් ගොඩක් නවත්තලා තියෙන Android version 5ට මෙන්න මේ වගේ ආසන්න ගන්නකට තමයි ගොඩක් ලාඩ ඇප්ලිකේෂන්ස් වල අප්ඩේට් ලබා දෙන එක නවත්තලා තියෙන්නේ. මෙතෙන් device කෙනෙක් ගියාම මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට details ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ආ යූස් කරපු ෆෝන් එකක් ගන්නවා නම් ඔයාගේ ෆෝන් එක චෙක් කරගන්න සුපිරි ටිප්ස් ටික තමයි මෙන්න මේක. ඉතින් මීට වඩා මට මෙතන අමතක වෙච්ච හැටි මට මෙතන කියන්න බැරි වෙච්ච දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඉතින් videos වලදී යාළුවන්ට දැනගන්න එක ගොඩක්ම value එකක් වටිනාකමක් වෙයි ඔය comment එක. ඉතින් ඉදිරියට මොකක් හරි video එකක් අවශ්‍ය නම් එකක් comment එකක් දාන්න. ඔයගේ ඔනෑම sim එකකට data ගන්න හැටි මම video එකකින් කියලා දීලා තියෙනවා. ඒ video එකට දාලා link එක මම description එකේ දාලා තියෙනවා. ඉතින් යාළුවනේ ඊළඟ video එකෙන් හම්බ වෙනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.